ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරන සමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානයේ සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. අපි දේවාකර හැරමු. යාකොබ් දෙවෙනි පරිච්ඡේදයේ 20. නමුත් හිස්සු මිනිසිය ක්‍රියා නැති ඇදිල නිෂ්ඵල බව නුඹ දැනගන්නට කැමැතිද? ආමෙන්. අපි මේකට මාත්‍රයක් හොදා ගනිමු. ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵලයි. ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵලයි. ප්‍රමන්තන අපි ඊයේ දවසේ බැලුවා ස්වාමීන් වහන්සේගේ වචනේ දෙස. ඇදහිල්ල ඔබ තේරුම් ගන්නේ කොයි විදියටද කියන එක මම ඔබට කිව්වා. අපි මේ ඇදහිල්ල ගැන ටිකක් ඉගෙන ගනිමු කියලා. මොකද අපි දකිනවා ක්‍රිස්තියානි ජීවිතයේ මේ ඇදහිල්ල මිනිස්සු තේරුම් ගන්න තිබෙන ආකාර වැරදි නිසා ඇදහිල්ල නැතුව මිනිස්සු කොච්චර අසන තත්ත්වයට පත් වෙලා ඉන්නවාද කියලා. ඒ නිසා අපි දෙවියන් වහන්සේට යාඥා කරන කල අපට ඇදහිල්ලක් තිබෙන්න ඕනේ. මොකද බයිබලයේ මේ කියන ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව සතුට කරන්නට නැත්නම් ප්‍රසන්න කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ කියලා. ඉතින් අපි මේ දවසෙත් බලමින් ඉන්නේ මේ ඇදහිල්ල අපි තේරුම් ගන්න ආකාරය, අවබෝධ කරගන්න ආකාරය, ඒ වගේම මේ ඇදහිල්ල කොහොම කොයි වගේ දෙයක්ද කියන එක. මොකද ඇදහිල්ල කියන්නේ කිතුණු ජීවිතය ඉතාම බල සම්පන්නම ආයුධයක්. ඇදහිල්ල බයිබලයේ කියන ඇදහිල්ල නෙවෙයි පළිය ගන්න කියලා. උන්වහන්සේගේ ආයුධ කටලේ තුල එපිසපතේ කියන ඇදහිල්ල නෙවෙයි පළිය. ඒ කියන්නේ ඇදහිල්ල තමයි අපිව සත්‍රාගේ හැම ආයුධකින්ම ආරක්ෂා කරන දේ තමයි පළිය. පල්ලිය පිසරට දහදී එයා ගෙන්නව සැකේ, යක්ෂය වන්නව අනුමානේ, එයා වෙන්නව එක එක දේවලින් අපිට මේ පල්ලිය ඉස්සරට දාලා ජයගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මේ ඇදහිල්ල බලසම්පන්න ආයුධයක් කිතුණු ජීවිතයට. ඇදහිල්ල දැන් මෙතන අපි ඉගෙන ගන්නට යන්නේ මෙතන කියනවා ඉතා පැහැදිලිව හිස්සු මිනිස්සු ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ප්‍රභ බව දැනගන්න කියලා. හිස්සු කියලා කියන්නේ ක්‍රියාවක් නැත්තම් ඒ ඇදහිල්ලේ තියෙන හිස් භාවයක්. ඒ ඇදහිල්ල වටිනාකමක් නැහැ. ඕ මට ඇදහිල්ල තියෙනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඒ ඇදහිල්ල තුළ ඔබට ක්‍රියාවක් නැතිනම් අපි ඊගෙන ගත්තා දේ වචනේම බැලුවා ක්‍රියාවක් නැති ඇදහිල්ල මැරිලා කියලා. මැරිචිමලකින් වටිනාකමක් නැහැනේ. ජීවිතුන් අතර ඉන්න කෙනකින් වටිනාකම තිබෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් මැරුණාට පස්සේ වටිනාකම නැති වෙලා යනවා යගේ. යා රජෙක් වෙන්න පුළුවන්, හිඟන්නෙක් වෙන්න පුළුවන්. වැඩක් නැහැ, වටිනාකමක් නැහැ. ඒ වගේ ඔබ තේරුම් ගන්න ඕනේ ඇදහිල්ල මැරිලා තියෙන්නේ බයිබලයේ කියන විදිහට ක්‍රියාවක් නැත්තම්. දැන් මෙතනත් අපි ඉගෙන ගන්නේ ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵලයි. ඔබ නිෂ්ඵලයි. ඒ නිසා ඇදහිල්ල තියනක් කොට වැඩක් වෙන්නේ නැහැ. දැන් ක්‍රියාව අපි බයිබලෙම උදාහරණ කොච්චරක් තියනවද මේ ඇදහිල්ලේ ක්‍රියාවන් ගැන. අපි දකිනවා අර කලත්තන පොකුණු සිලෝම තැසිලෝම පොකුණ ළඟ අර අවුදු ගණනාවක් එක කොරෙක් සිටියා. ඒ දූතිය කැවිලා ඒ පොකුණ කලත්තන විට පළමින්ම බහින රෝගියා ස්වේනවා කියන විශ්වාසය තමයි තිබුණේ. එතකොට ඒ පොකුණ ළඟ අවුදු 38ක් කොරෙක් සිටියානේ. යේසුස් වහන්සේ ඔහු ළඟට ගියානේ. ගිහිලා ආනවනේ ඔබ මොකද මෙතන ඉන්නේ? එතකොට ඔබ සිය ලබන්න කැමතිද කියලා. එතකොට ඔහු දෙන උත්තරේ මොකද්ද? මම සිය ලබන්න කැමැත්ත තිබෙනවා. නමුත් මේ වතුර කලත්තන විට මට පෙරට එකින බහිනවා. මොකද මම මේ කොරෙක් මම ඇවිද මට ඇවිදරන්න විදියක් නැහැ. ඉතින් මම මේ ඉන්න විදිහෙන් බඩ ගහගෙන හරි දන ගහන හරි මම යනකොට ඊටිසල කියන බැලිවරයි. ඒ නිසා මම අවුදු ගානක් අද මෙතන තිබෙනවා සිටිනවා. මම එතනදී අසමත් වෙලා තිබෙනවා. ඒතර ස්වාමින් වහන්සේ මොකද කියන්නේ? නැගිටලා යන්න. ඔතින් නැගිටින්න. එතකොට මෙයා කිව්වන්නේ මෙයාට කියන්න පුළන්නේ දැන් ස්වාමීන් වහන්සේගේ වචනේ බලන්න ඔයා නැගිටින්න මෙතින් නැගලා යන්න. දැන් ඔයාගේ සුපුරු ජීවිතේ දැන් ඔයා ගත කරන්න නැගිටින්න. එතකොට දැන් මෙයාට කියන්න පුළන්නේ මෙතනදී මම මේ අවුරුදු ගානක් කොරේලා මෙතන ඉන්නා මම යන්නේ හැම එකම දන්න මම කොරේක් මට ඇවිදින්න බෑ කියලා ඔබතුමා මොනවද මේ කියන්නේ මට නැගිටින්න කියලා. එයාට එහෙම කියන්න පුළන්නේ. නමුත් එයා එහෙම කිව්වේ නැහැ. ස්වාමීන් වහන්සේගේ වචනේ විශ්වාස කළා.
ස්වාමීන් වහන්සේගේ වචනය විශ්වාස කළා. දැන් වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න. විශ්වාස කළොත් විතරයි ඇදහිල්ලක් ඇති වෙන්නේ. වචනය විශ්වාස කරන්න නැතුව ඇදහිල්ල ඇති වෙන්නේ නැහැ. දැන් මේ මිනිස්යාට නැගිටින්න කියන කේකොට මේ කොරා ස්වාමීන් වහන්සේගේ වචනය විශ්වාස කළා. විශ්වාස කළා අවුරුදු ගාණක් එක තැන කොරේලා වාඩි දෙටිය මිනිස්යා නැගිටිනා ප්‍රශ්නයක් අහන්න නැතුව. අතන ඒක තමයි විශ්වාසය තුළ ඇදහිල්ල ඇති වෙන ඒ ඇදහිල්ල ක්‍රියාවට දාලා නැගිටිනවා. මෙච්චර කාලයක් නැගිටින්න බැරි මනුෂ්‍යා මොකද කරන්නේ? වචනේ විශ්වාස, ස්වාමිනාසගේ වචන නැගිටින්න වචනේ විශ්වාස කරනවා. විශ්වාස කළා එයා ඒක ඇදහිල්ල කරුණටගෙන ඇදහිල්ලට යොමු කරගෙන එයා ඇදහිල්ල නැගිටිනවා. මේක තමයි ඇදහිල්ලයි ක්‍රියාවයකට සම්බන්ධ වීම. එහෙනම් ඔබ තුළ ඇදහිල්ල තියෙනවා නම් එහෙනම් ඔබ දෙවියන්ගේ වචන විශ්වාස කරන කෙනෙක්නේ. ඇදහිල්ල තියෙනවා නම් එන ඔබට ඇදහිල්ල ඔබ ඇදහිල්ල තියෙනවා කියලා කියන කෙනෙක් නම් එහෙමනම් ඔබ මොකද කරන්න ඕනේ? මට ඇදහිල්ල තියෙනවා කියලා කේක ඇදෙන්නේ නැතුව නැගිටින්න නැදින් දැන් රෝගීතනින් නැගිටින්න. ඔබගේ ප්‍රශ්නෙක බයිලියට එන්න. ඔබ වටා තියෙන සියලු පවුරු ඔබගේ ඇදහිල්ල කරන්න බිම දාන්න. මක් නිසාද? ඒ ඇදහිල්ල ඉතා බලවත්. යක්ෂා කියන සැකේට පලිය ඇදහිල්ල පලිය ඉස්සරට අල්ලන්නට, යක්ෂා කියන අනුමානෙට ඒ පලිය ඉස්සරට අල්ලන්න. ඒවට ඔබතුට ඇතුළෙන් ඉඩ තියන්න එපා. නරක සිතිවිලක් එන්න පුළුවන්, නරක කල්පනාවක් එන්න පුළුවන්, වැරදි හැඟීමක් එන්න පුළුවන්. මොනවාරි දෙයක් සතුට ගේනවද? ඒක ඇදහිල්ල පල්ලියෙන් විනාශ කර දාලා ඒක ඇතුළට එන්න නොදී ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්නට ඇදහිල්ල ප්‍රබලවත්. ඇදහිල්ලෙන් යමක් ලබා ගන්න පමණක් නෙවෙයි, ඇදහිල්ලෙන් ඔබව ආරක්ෂා කරගන්නත් ඇදහිල්ල බලවත් වෙන්න ඕනේ. එහෙනම් ඒකට ක්‍රියාවක් තිබෙන්න ඕනේ. දැන් ඇදහිල්ල පිටපත් කියන ඇදහිල්ල මත පල්ලිය කියලා. ඒ පල්ලිය කියන්නේ මොකද්ද? ඒ පල්ලිය සතුරා විදින ඊගහසට හරි මොකට හරි ඔබ ගලක් ගැහුවත් හරි ඔබ ඒ පල්ලිය අල්ලන්න ඉස්සරහට ඔබට වදින් නැති වෙන්නේ. එහෙනම් ඔබට ඇදහිල්ල කියන්නේ ක්‍රියාවට දාන්න පුළුවන් දෙයක්. තේරුණාද? එතකොට ඒකෙන් ඔබට ආරක්ෂා වෙන්නත් පුළුවන්, ඒකෙන් යමක් ලබන්නත් පුළුවන්. මේ දෙක මේක සිදි වෙනවා. ඉතින් ඒ නිසා මෙතන කියන ක්‍රියාවක් නැති ඇදහිල්ල නිෂ්ඵලයි. එහෙනම් ඔබ ඇදහිල්ල ක්‍රියාවට දාන්නම අවශ්‍යයි. ඔබ විශ්වාස කරන දෙවියන්ගේ වචනේ නැගිටින්න කියවනම් නැගිටින්න ඕනේ. ආ උන්වහන්සේ කියනවා දැන් නැගිටලා ඔබ යන්න කියලා. ඔබ යන්න. ඒක තමයි ඒ වචනේ විශ්වාස කරලා ඇදහිල්ලෙන් ක්‍රියාවට දාන කියන්නේ එකයි. ඔය මට නැගිටින්න බෑ. අවුරුදු ගානක් මෙතන හිටියම ගතපය කරලා තිබෙන්නේ. මේ මොනවද වහන්සේ කියන්නේ කියලා එහෙම ඔබ හිතේ ටිකොත් ඔබ හැමදාම උතර වාඩිලා ඉදී. ඔබ කවදාවත් නැගිටින්නේ නැහැ. ඇදහිල්ල ඇවිල්ලා තර්ක කරන දෙයක් නෙවෙයි. ඇදහිල්ල ඇවිල්ලා වාද කරන දෙයක් නෙවෙයි. ඇදහිල්ල ඇවිල්ලා ප්‍රශ්න අහා ඉන්න දෙයක් නෙවෙයි. ඇදහිල්ල ඇවිල්ලා තේරුම් බේරුම් ගන්න කල්පනා කර කර ඔබ කාලගත කරන දෙයක් නෙවෙයි. ෂණීයකින් අර මනුෂ්‍යට කියන්නේ නැගිටින්න කියලා යන්න කියනකොට නැගලා යනවා. ඕක කිව්වනේ මම කොරේ කවුද ගාලා බෙන් හිටියා මොනවද මේ වහන්සේ කියන්නේ? එහෙම මොකුත් අහන්න ගියේ නෑනේ. එයා කල්පනා කර හිටියේ නැත්තක් ගාලා නැගිට්ටා. ඒක තමයි පේතසා යෝහන්ද යාඥාට දෙමාලිකට යනකොටත් ඒ කොරාට කිව්වේ මොකද්ද? අපිට දෙන්න ඔබට රන් රිදි නෑ. නමුත් අපිට ඇති ඒ බලවත් දෙයක් තියෙනවා යේසුස්ගේ නාමයෙන් නැගිට ඇදපං කැද්දි. ඔව් නැගලා ඇවිද්දේ නැද්ද? මේක තමයි ක්‍රියාව. ස්වාමින් වහන්සේගේ වචනය විශ්වාස කරලා ඇදහිල්ල ඔබට තිබෙනවා නම් ක්‍රියාවට දාන්න විශ්වාස කරන්න. පළමුට උන්වහන්සේගේ වචනේ එයා කරන සිද්ධ වෙයි කියලා. එතකොට ඔබේ ජීවිතය ඇදහිල්ල සම්පූර්ණ වෙනවා. ඇදහිල්ල සම්පූර්ණව ඔබ ඇවිදින්න පටන් ගන්න. ඔබ ක්‍රියාවට දාන්න. ඔබ නිදහස් වෙලා ඔබ ජයග්‍රහී මිනිසෙක්. ඔබ ස්වාමිනාසගේ අභිමුඛයේ ප්‍රීතිමත් මිනිසෙක්. ඔබ ස්වාමිනාසගේ අභිමුඛයේ උන්වහන්සේගේ ආශ්‍රද අත්දකින්න මිනිසෙක්. ඔබ හිඟන්නේක් නොවේ. ඔබ සපලත් මිනිසෙක්. තේරුණාද? ඔබ හිර කරලා තියෙන කාටවත් ප්‍රශ්නයක් නැහැ. හේතුව ඇදහිල්ල ඔබ ඉස්සරහට ගෙන යන. ඇදහිල්ල ඔබ පස්සට ගෙන්නේ. ඇදහිල්ල ඔබ කොහරි පොඳුරක් අස්සේ හංගලා තියන්නේ. ඇදහිල්ල ඔබ ඉස්සරහට ගෙන යනවා. හේතුව ඇදහිල්ල ජයග්‍රහී දෙයක්. ආමෙන්. ඒක ක්‍රියාවට දාන්නම අවශ්‍යයි. ප්‍රේමන්ත දෙවියන් ඔබට ස්තුති. අපි ඉගෙන ගන්න ඇදහිල්ල ගැන සෝවන අපි දකින කිතුන ජීවිතේ මේ ඇදහිල්ල බොහෝ මිනිස්සු තේරුම් ගන්නෑ. ඉතින් මේ ඇදහිල්ල තේරුම් අරගන්නට ස්වාමීනික ක්‍රියාවට දාන්නට ඔබ වහන්සේ මේ කාලය තුළ ඔබගේ සිරට බස ඉගැන්වීම මැන මිලන්නේ සංසගේ නාමින්. ආමෙන්.